හෙලෝ, මට පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මාකට් එක සම්බන්ධයෙන් පහුගිය දවස් දෙකේ මොකද වුනේ කියලා. ඇත්තටම දැන් පහුගිය දවස් දෙක අපි ගත්තොත් එහෙම, කියන්නේ සඳා අඟහරුවාද දවස් දෙකේ ඉන්ඩෙක්ස් එක ආසන්න වශයෙන් ඒක 800 විතර වගේ ඩ්‍රොප් වුණා. ඉතින් ඇත්තටම මේ කවුරුත් බලාපොරොත්තු නැති සිටුේෂන් එකක් තමයි උදා වුනේ. ඇත්තටම දැන් අද ඒකත් එක්ක මාකට් එක අප්පුණා 1.44 විතර වගේ SPI එක. S&P still 20 එකත් 1.1 විතර වගේ අප්පුණා. මේ හේතුවත් එක්ක දැන් ගොඩක් වෙලාවට මේ ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් අද වුණත් මාකට් එකේ මේ තිබුණ සිටුේෂන් එකේ ගොඩක් වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් ට්‍රේඩින් වලට ගියන ටිකක් බලාගෙන හිටියා සිටුේෂන් එක මොකද්ද කියලා දැන් සිද්ධ වෙන. ඇත්තම දැන් පහුගිය දවස් දෙකේ ඩ්‍රොප් එකට මොනවද හේතු කියලා බැලුවොත් එහෙම ඇත්තම මේ හරිම මේ රීසනබල් හේතුවක් අපිට හේතුවක් හරි හේතු කිහිපයක් හරි අපිට හොයාගන්න විදිහක් නැහැ. ඇත්තම මේ ඩ්‍රොප් එකට ප්‍රධාන වශයෙන් මේ දායකුණ කම්පැනි දෙකක් තමයි EXPO එකයි LIOC එකයි. මේ ඇත්තම දැන් අපි කතා කරොත් එහෙම මේ කම්පැනි දෙක මොකද මේ පහුගිය සති කිහිපෙම මේ ඉන්වෙස්ටර්ස්ලාගේ සෑහෙන ඇටෙන්ෂන් එකක් ගත්ත කම්පැනි දෙකක් තමයි මේ කම්පැනි දෙක. ඔයගොල්ලන් දන්නවා දැන් ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙම EXPO එක පහුගිය සති ගණනාවක් තුළ යම් ක්‍රියාකාරකමක් ගියා EXPO එකේ. මොකද මේ ඊළඟේ පේරන්ට් කම්පැනි එක EXPO එකේ ෂෙයාර්ස් බයි කරගෙන ගියා. ඇත්තටම දැන් ආසන්න වශයෙන් ඒගොල්ලන්ගේ තිබුණ හෝල්ඩින් එක ඒගොල්ලන් 75%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඒගොල්ලන් දැන් වැඩි කරගෙන ඉන්නේ. ඒකත් එක්ක දැන් EXPO කියන කම්පැනි එකේ ලිකුඩිටි එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හේතුවත් එක්ක සමහරලාට මේ ඉන්වෙස්ටර්ස්ලා ටිකක් නියුට්‍රල් තත්ත්වයේ වගේ ඉන්නේ. මොකද දැන් EXPO එකට වෙන්නේ මොකද්ද කියලා ඒගොල්ලන් හරියටම අයිඩියා එකක් නැහැ. ඉතින් මේ ඩ්‍රොප් එකත් එක්ක මේ ගොඩක් වෙලාවට දැන් ඉන්වෙස්ටර්ස්ලා හිතනවා ඇති දැන් EXPO එකට මොකද වෙන්නේ ඉස්සරහට කියලා. නමුත් බොහෝ වෙලාවට දැන් EXPO එකේමම අර කලින් කියපු ක්‍රියාකාරකමත් එක්ක දැන්ට තියෙන වර්ල්ඩ් මාකට් එකේ තියෙන සිටුේෂන් එකක් අපි ගත්තොත් එහෙම මේ EXPO එකට ගොඩක් බලපාන දෙයක් තමයි ෆ්‍රේට් රේට් සාමාන්‍යයෙන් මේ දවස්වල අඩු මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රේට් රේට් එක පහුගිය මාස කීපෙම අඩු වෙලා දැන් තියෙන ප්‍රයිස් එක ඇත්තටම කම්පයර් කරොත් එහෙම 2020 අන්තිම කාලේ තිබුණ ප්‍රයිස් එකට සමානයි. ඉතින් දැන් ඒක නිසා ටිකක් ඉන්වෙස්ටර්ස්ලා ටිකක් හිතනවා දැන් ඊළඟ ක්වාටර් එකේ මේගොල්ලන්ගේ රෙවෙනියු එක සෑහෙන ඩ්‍රොප් වෙයි කියලා. එහෙම මොනොත් එහෙම ඒගොල්ලන් හිතනවා දැන් ඒගොල්ලන් බයි කරලා තියෙන ප්‍රයිස් එක ඇත්තටම වැලියු එකක් තියනවාද කියලා මේ කවුන්ටර් එකේ. ඇත්තටම දැන් ඕගොල්ලන් දන්නවා EXPO එක රුපියල් 5-6 ඉඳන් රුපියල් 450 ගියපු ෂෙයාර් එකක්. ඉතින් ඒ ෂෙයාර් එකට ඒ වැලියු එක ආවේ ඒගොල්ලන්ගේ රෙවෙනියු එක වැඩි කරගෙන, ග්‍රොස් ප්‍රොෆිට් එක වැඩි කරගෙන ඒගොල්ලන් සෑහෙන අප් මූවමන්ට් එකක් වෙන්න පුහන්ද. ඉතින් ඒ හේතු එක්ක මේ ෂෙයාර් එකට තිබුණ ඇටෙන්ෂන් එක සෑහෙන වැඩි වුණා. ඉතින් දැන් තියෙන සිටුේෂන් එක ඊට වඩා හාත්පසින් වෙනස්. මොකද සාමාන්‍යයෙන් මේ EXPO එකේ ෆ්‍රේට් රේට් මේ විදිහට ඩ්‍රොප් වුණාම අනිවාර්යෙන්ම ඒක ඒගොල්ලන්ගේ මේ රෙවෙනියු එකට බලපානවා. ඒ වගේම ග්‍රොස් ප්‍රොෆිට් එකටත් ඒක ඩිරෙක්ට්ලි ඉෆෙක්ට් වෙනවා. ඉතින් මේ හේතුත් එක්ක බලපුවාම සමහර වෙලාවට දැන් මේ කවුන්ටර් එකෙන් අයින් වෙන්න ඉන්වෙස්ටර්ස්ලා හිතුවා වෙන්න පුළුවන්. ඉතින් බොහෝ වෙලාවට මට හිතෙන විදිහට සමහර රූමර්ස් ගිහිල්ලා තිබුණා මේ හයි නෙට්වර්ත් ඉන්වෙස්ටර් කෙනෙක් මේකේ තිබුණ ලොකු ෂෙයාර්ස් ප්‍රමාණයක් සෙල් කරලා අයින් වුණා කියලා. ඒකත් එක්කම සමහර රීටේල් ඉන්වෙස්ටර්ස්ලා ඒක ෆලෝ කරා කියලා. ඉතින් ඒක හරියටම මේ ප්‍රූව් කරන්න පුළුවන් විදියක් නැහැ. නමුත් ඒකත් යම් කිසි විදියකට වෙන්න පුළුවන් සිද්ධියක් කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් නමුත් දැන් මේ තියෙන தத்துவෙත් එක්ක මම නම් හිතන්නේ බොහෝ වෙලාවට EXPO එක ගැන ඔයගොල්ලන්ට යම් තීරණයක් ගන්න පුළුවන් මේකේ next quarter report එක release වුණාන් පස්සේ. ඉතින් මම කියන්නේ බොහෝ වෙලාවට යම් කිසි කෙනෙක් EXPO එක යාගෙන ඉන්නවා නම් හදිසි වෙන්න එපා යම් කිසි තීරණයක් ගන්න. ඒ කියන්නේ සෙල් කරන්න හෝ තව buy කරන්න හෝ හදිසි වෙන්න එපා. ටිකක්
නිියටල් එක ඉඳලා ටිකක් බලන්න මේකේ මූමට් එක කොහොමද කියලා. මොකද බොහෝ වෙලාවට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලාට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ ෆන්ඩමෙන්ටල් වැලියු එක ඕකේද කියලා. ඉතින් ඇත්තටම දැන් ඒකට මම කලින් කිව්වා වගේ රිපෝට් එක එනකන් අපිට බලා ඉන්න වෙනවා. ඉතින් EXPO එක සම්බන්ධයෙන් ඇත්තටම කියන්න තියෙන එකයි දැන් අද EXPO එක සාමාන්‍යයෙන් 100% විතර වගේ ඉන්ක්‍රීස් එකක් වෙන්නවා. සාමාන්‍යයෙන් හොඳ වොලියුම් එකකුත් වුණා ෂෙයා මාකට් එකේ මිලියනකට වඩා ෂෙයා වොලියුම් එකක් වුණා. ඒ වගේම මේ ප්‍රයිස් රේන්ජ් එක රුපියල් 187 ඉඳන් 170 වෙනකම් ප්‍රයිස් එක අප් ඇන්ඩ් ඩවුන් වුණා. ඩොලර් එක මිලියන 185ක් වගේ කරලා තිබුණා. ඉතින් මේ අපි මේ ඩ්‍රොප් එකට දායක වෙච්ච අනිත් ෂෙයා එක ගැන කතා කරොත් එහෙම ඒක තමයි LIOC. ඇත්තටම දැන් LIOC ෂෙයා එක සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන මම දකින විදිහට මේක ඇත්තටම තාමත් පොසිටිව් මූමන්ට් එක තමයි තියෙන්නේ මේ ෂෙයා එක. මම දන්නේ සමහර කට්ටිය මේ ගොඩක් මේ ෂෙයා එක සෙල් කරලා මේ කවුන්ට් එකෙන් අයින් වුණේ මොන හේතුවක් අන්නද කියලා. නමුත් ඇත්තටම දැන් LIOC කියලා කියන්නේ ටිකක් දැනට තියෙන තත්ත්වෙත් එක්ක ෆුවල් සෙල් කරන කම්පැනි එකක්ම නෙමෙයි. ඇත්තටම දැන් ඒගොල්ලන්ගේ බිස්නස් එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා. ලුබ්‍රිකන්ට් මාකට් එකෙත් ඒගොල්ලන් ඉන්නවා. ඒ වගේම දැන් ඒගොල්ලන් ගෑස් සප්ලයි මාකට් එකටත් ඒගොල්ලන් එන්ටර් වෙන්න බලාපොරොත්තු තියෙනවා කියලා ඒගොල්ලන් අනවුන්ස් කරලා තියෙනවා. ඒ වගේම මේ ඒගොල්ලන්ට ගවර්න්මන්ට් එකෙන් අලුතෙන් ෂෙට් 50ක් දෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ හේතුවත් එක්ක ඒගොල්ලන්ගේ බොහෝ වෙලාවට ටර්නෝවර් එක වැඩි කරගැනීමේ හැකියාවක ඒගොල්ලන්ට තියෙනවා නෙක්ස්ට් ක්වාටර් එකේ. ඉතින් මේ හේතුත් එක්ක බලපුවාම තාමත් LIOC එක තියෙන්නේ පොසිටිව් තත්ත්වේ. නමුත් දැන් සමහර වෙලාවට සමහර ඔය සෝෂල් මීඩියා වල දාලා තියෙනවා සෑහෙන ලොකු නිවුස් දාලා තියෙනවා මේකේ රෙවෙනියු එක සෑහෙන ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා. මෙහෙමයි රුපියල් 400ට 500 විතර වගේ මේකේ ෂෙයා එක අප් වෙන්න පුළුවන්. මේකේ තියෙන ඉන්කම් එකත් එක්ක ප්‍රොෆිට් එකත් එක්ක කියලා හැම දාලා දෙනවා. නමුත් ඇත්තටම දැන් අපිට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ තියෙන ප්‍රධානම ප්ලස් පොයින්ට් එක තමයි දැනට මේගොල්ලන්ට හම් වෙන්න නියමිත පෙට්‍රෝල් 50. ඉතින් ඒකත් එක්ක මේගොල්ලන්ගේ රෙවෙනියු එක යම් කිසි දුරකට මේගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. මොකද දැනට මේගොල්ලන්ගේ සෙට් 230කට ආසන ප්‍රමාණයක් තියෙනවා. අර 50ක් හම්බුනාම 280ක් විතර වගේ වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ රෙවෙනියු එක වැඩි වෙලා අනිවාර්යයෙන්ම ග්‍රොස් ප්‍රොෆිට් එක ඒගොල්ලන් වැඩි කරගන්න චාන්ස් එකක් තියෙනවා මේ සිටුේෂන් එකේදී. අනිත් එක තමයි මේ ෂෙයා එකේ ප්‍රයිස් එකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ ලෝක වෙළඳපොළේ තියෙන මේ බොරතෙල් වල මිල ගණන් අඩු වෙන එක. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට මේ පහුගිය දවස් කිහිපෙම දැන් බොරතෙල් ගොඩක් අඩු වුණා කියලා අපිට නිවුස් අහන්න හම් වුණා. නමුත් දැන් පහුගිය දවස් දෙකේ විතර වගේ ඒක ආයේ වැඩි වුණා කියලා අපිට මේ අහන්න ලැබුණා. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම මේ බොරතෙල් බැරර එකක් 100ට අඩුවෙන් තාමත් වර්ල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ. ඉතින් මේ හේතුවත් එක්ක සමහරු හිතනවා ඇති දැන් මේ බොරතෙල් මිල අඩු වෙලා තියෙන ඉතින් ඒක නිසා මේගොල්ලන්ගේ ප්‍රොෆිට් එකට ඒක බලපෑමක් ඇති වෙයි කියලා. නමුත් ඇත්තටම මේ ජම්සි බලපෑමක් තියෙනවා. නමුත් අපි බැලුවොත් එහෙම ඒ බලපෑම බොහොම මේ අඩු ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉතින් මොකද මේගොල්ලන්ගේ ප්‍රොෆිට් මාර්ජින් එක සෑහෙන ලොකු ප්‍රමාණයක් දැන්න තියෙනවා. අපි පහුගිය ක්වාටර් එකේ reports බලනවා නම් එහෙම මේ profit margin එක සෑහෙන ලොකු percentage එකකින් තියෙනවා. ඉතින් ඒ percentage එකේ යම්සි ප්‍රමාණයක 5% 7% අතර ප්‍රමාණයක විතර වගේ අඩුවීමක් වෙන්න පුළුවන් මේ තියෙන කාරණාත් එක්ක. ඉතින් ඉන් පරිබාහිරව ඊට වඩා ලොකු effect එකක් එන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ තියෙන වාතාවරණයත් එක්ක මේ ෂෙයා සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මේ ෂෙයා එකත් ඇත්තටම මේ රිටේල් ඉන්වෙස්ටර්ස් ලා මේක පැනික් වෙලා සෙල් කරත් යම් කිසි ප්‍රමාණයකින් මේක ඉදිරියේදී ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද අපි බැලුවොත් එහෙම පහුගිය දවස් දෙකත් එක කම්පයර් කරලා බලද්දී අද දවසේ අපූමන්ට් එකක් ෂෙයා මාකට් එකේ තිබුණා. ඉතින් බොහෝ වෙලාවට මේ අපූමන්ට් එක ඉදිරි සතිවලත් අපිට මේ විදිහෙම අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් නම් යම් කිසි මට්ටමකට මේ ඉන්ඩෙක්ස් එක 10,000 පන්නලා ඉස්සරහට යන්න හැකියාවක් තිබුණොත් එහෙම ඒක හොඳ පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙයි ඉන්වෙස්ටර්ස්ලාට. ඉතින් මේ මම අතරම මේ වීඩියෝ එක කරෙත් ගොඩක් වෙලාවට දැන් පහුගිය දවස් දෙකේ වුණ
සිදුවීම් ටිකත් එක්ක සාමාන්‍යයෙන් ඇත්තරම උනේ සමහර ස්මාර්ට් ඉන්වෙස්ටර්ස්ලා අඩුමිලට මේ ෂෙයාර්ස් බයි කරා. ඇත්තරම මේ අද බැලුවොත් මේ ප්‍රයිස් එකත් එක්ක කම්පයර් කරද්දී 5ක් 10ක් අතර ප්‍රමාණයක ඉන්ක්‍රීස් එකක් වෙන්නවා. ඉතින් මේ ඒ නිසා මම කියන්නේ ගොඩක් වෙලාවට මේ ෂෙයා මාකට් එකේ ඉඳී patient වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් අර වොරන් බෆට් කියලා තියෙනවා සාමාන්‍යයෙන් ෂෙයා මාකට් එකේ ඉවසීම වැඩියම තියෙන පුද්ගලයන්ට තමයි ෂෙයා මාකට් එකේ රැඳිලා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඒ කාරණා ඔක්කොම හිතේ තියාගෙන ඔයගලන් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී බොහොම කල්පනාවෙන් ඉන්වෙස්ට් කරන්න කියලා මම කියන්න කැමතියි. එහෙනම් බොහොම ස්තුතියි.